අයිබෝන් සුබ උදෑසනක very good morning ladies and gentlemen 2019 වසරේ අර දිග වැඩි කියලා හිතච්ච ජනවාරි මාසය අවසන් කරලා අවුරුද්දටම තියෙන කෙටිම මාසේ පෙබරවාරි මාසේ අදින් ආරම්භ වෙනවා සිකුරාද දවසේ පුවත්පත්වල තොරතුරු ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි පළමු වෙනිදා දිනෝෂි ඉන්නවසු පුරුදු විදියට මාතක සුබ උදෑසනක් දිනෝෂි සුබ උදෑසනක් කනෝෂි ඔබටත් සුබ උදෑසනක් අද දවසේදීත් අපි සූදානම් ජාතික පුවත්පත්වල විස්තර ඔබට කියන උදෑසනින්ම අපි තෝරගන්නේ ඊයේ දවසේදී බොහෝ දිනා කතා බහට ලක්වුණු කාරණාවක් සම්බන්ධයෙන් අද පුවත්පත් කිහිපයක් මිනිසු මේ පිළිබඳව වාර්තා කරනවා ප්‍රධාන පුවත විදිහට රේගු සිද්ධිය සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි අවධානය යොමු කරන්නේ රස පුවත්පතේ පළමුණ පිටුවේ වාර්තාවට අපි යොමු වෙන්නේ රේකුවට වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් වරේක් ඊයේ දවසේදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට ආරක්ෂක නිලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් දින දෙකක් වර්ජනය ක්‍රියාත්මක වුණා ඊට විසඳුම් ලෙස තමයි මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එජී සුමනසිංහ මහතා ඊයේ දවසේදී ඊයේ දවසේ සිට වැඩ බලන රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස පත් කර තිබුණේ මේ පිළිබඳව තමයි අද දවසේදී රස පුවත්පත අවධාරණය කරන්නේ ඒ වගේම දිවයින පුවත්පතත් ප්‍රධාන පුවතට විදිහට වාර්තා කරන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් රේගුව අකුරට වැඩ ඊයේට පාඩුව බිලියන 3ක් ලෙසයි සටහන් වන්නේ මිලිටරි අධ්‍යක්ෂකම් තිබෙන විශ්‍රාමික ආරක්ෂක නිලධාරියෙක් රේකු අධ්‍යක්ෂ ජෙනරාල් දුරයට පත් කිරීමට එරෙහිවයි දවස් දෙකකට පෙර ආරම්භ කළ මේ වෘත්ති ක්‍රියාමාර්ගය නිසා ඊයේ දවසට සිදුවිච්ච පාඩුව බිලියන 3ක් ලෙස තමයි අද දවසේදී දිවයින සටහන් කරන්නේ පුවත්පත් රැසක් මද දවසේදීත් මේ පිළිබඳව වාර්තා කරනවා ලංකා දීපත් ප්‍රධාන පුවත් සිරස්තලයේ බවට පත් වෙන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු අර්බුදය දිග්ගැස්සේ අකුරට වැඩ කන්ටේනර් ගොඩ කැහිලා ලෙස තමයි අදවසේදී ලංකාදීප වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේට පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයට ඊයේත් විසඳුම් නොලැබුණු නිසා රේගු නිලධාරීන් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක යෙදී සිටින බව තමයි වාර්තා වෙන්නේ කොහොම වුණත් මුදල් අමාත්‍යාංශය ඊයේ දවසේදී තීරණය කළා මේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් දුරේට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර ගන්නට ඔව් ඒ කාරණාවත් අද දවසේ සඳහන් කරනවා මේ අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ඩේලි මිරර් පුවත්පත වෙත මිරර් පුවත්පතේ සඳහන් වෙනවා මේ සියලු කාරණා සංක්ෂිප්තව Customs Union continues work to rule campaign refuses to accept authority of acting DG එහිම අනෙක් පස සඳහන් වෙනවා ෆයිනෑන්ස් මිනිස්ට්‍රී ඇඩිෂනල් සෙක්‍රටරි ඇස් කස්ටම්ස් ඇක්ටිං ඩීජී අනුවෙන් ෆයිනෑන්ස් මිනිස්ට්‍රීස් ඇඩිෂනල් සෙක්‍රටරි එච් ජී සුමනසිංහ වස් අපොයින්ටඩ් ඇස් ది ඇක්ටිං ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් ද ශ්‍රී ලංකා කස්ටම්ස් ඩිපාර්ට්මන්ට් යෙස්ටර්ඩේ ඊ දවසේ ආරංචි වුණු ආකාරයට ජනාධිපතිතුමනුත් සාකච්ඡාවක් ලබා දෙන බව සඳහන් කරා මේ ඇති වී තිබෙන තත්ත්වය සමනයකට පත් කරගන්න කෙසේ හෝ වේවා හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඉවත් කළේ ඇයි කියන කාරණාව පිළිබඳව අද දවසේ පුවත්පත් ගණනාවක විමසුම් සඳහන් වෙනවා ඊ දවසේ බොහෝ දෙනා පළ කළ අදහස්වල අපි දි අයිලන්ඩ් පුවත්පතට ඊළඟට අවධානය යොමු කරන්නේ කස්ටම්ස් ප්‍රොටෙස්ට් කෝසස් ලොස් ඔෆ් රුපීස් 3 billion the customs officers work to rule campaign had caused a loss of 3 billion rupees to the state president of the customs superintendents union udita jayasinghe told he said that their trade union action against the appointment of a former military officer to the post of director general would continue unless the government appointed either a senior customs officer or a member of the sri lanka administrative service ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ එසේත් නැත්නම් ශ්‍රී ලංකා රේගුව තුළ දැනට රැඳී සිටින පුද්ගලයෙක්ව මෙයට පත් කරන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බවයි එහි වාර්තා කරන්නේ. දි අයිලන්ඩ් පුවත්පතින්ම සඳහන් වෙන අනෙක් පුවතේ සඳහන් වෙන්නේ ඊයේ දවසේ දයසිරි ජයසේකර මහතා මේ පිළිබඳව අදහස් දැක්වුවා රේගුව හරහා සිදුවුණු විවිධ අක්‍රමිකතාවයන් මොනවාද ඒවා නවත්වන්න හිටපු රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් වරිය පියවර ගත්තාද නැද්ද කියන කාරණාව දයාසිරි ජයසේකර මහතා ඊයේ දවසේ සඳහන් කරා දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන අය කාරණාව government removed customs dg for refusing to give duty concessions to its backers දයාසිරි general secretary of the slfp MP Dawase Paththara yesterday said that the government had removed the Director General of the Sri Lanka Customs to pave the way for one of its favorites a retired naval officer as the former Director General had refused to provide duty concessions to those close to government including some companies me sandahan karana aakarayata kisiyam aakarayakin tamange sahacharayanta andunum kampita අධ්‍යක්ෂ ජෙනරාල් වරිය අවසර ලබා නොදීම නිසා බොහෝ දේවල් බාණ්ඩ එහා මෙහා කරන්නට හුවමාරු කරන්න මේ කාරණාව සඳහන් කරන්නේ. ඒ තමයි රේගුව හා සම්බන්ධව පවතින වර්තමාන තත්ත්වය. අපි මිර බිස්නස් අතිරේකයේ වෙත අවධානය යොමු කරනවා මේ රුපියල හා සම්බන්ධව
එක්තරා කාලෙක අපි දැඩි ලෙස කතා බහට ලක් කළා රුපියල හා සම්බන්ධව තිබෙන වර්තමාන තත්ත්වය දකින්න ලැබෙද්දී ඔබට හැකියාව තිබෙන ඔබේ අන්තර්ජාලය භාවිතා කරමින් ගිහින් බලන්න දකින්න හම්බෙන මේ දවස්වල දකින්න හම්බෙන රේට් එක මොකක්ද කියලා රුපියලට ඩොලරේ අගය ලැබෙන කෙසේ හෝ වේවා දැන් ටිකෙන් ටික යලිත් වතාවක් අඩු වෙමින් පවතින ආකාරයක් දකින්න ලැබෙනේ මිරර් බිස්නස් අතිරේකයේ අද ඒ පිළිබඳව වාර්තා කරනවා Rupee gains on dollar sales, Fitch downgrades forecast. Fitch downgrades average forecast to rupees 186 against US dollar for this year. On January 3rd, rupee dropped to an all-time low of rupees 183 against US dollar. The currency has appreciated 2.4% so far this year. දවස් 31ක කියන්නේ මේ ජනවාරි මාසයේ සිට අද දවස දක්වා වෙනකන් තමයි මේ තත්ත්වය 2.4% කිසියම් ආකාරයක වර්ධනයක් රුපියලේ දකින්න ලැබෙනවා කියන කාරණාවයි එලෙස මිර බිස්නස් අතිරේක වාර්තා කරන්නේ. ඔව් අනුෂේ මේ රුපියලේ සිද්ධ වෙච්ච වර්ධනය පිළිබඳව සහ අව ප්‍රමාණය පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරා. විශේෂයෙන්ම අපි දන්නා අපිට විතරක් නෙමෙයි මේ ආසියා කලාපේ රටවල් වලට Tamange දේශීය මුදල් අව ප්‍රමාණය දිගින් දිගටම සිදු වුණා. ඉන්දියාවට අපිටත් වඩා බලපෑමක් සිදු වුණා ඉන්දියානු රුපියල අව ප්‍රමාණය වීමේදී ලංකාවේ රුපියලට සුබදායි තත්වයක් දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා කියලා මහා බැංකුව කියනවා. අද මේ පිළිබඳ වාර්තා කරන්නේ අද පුවත්පත තමයි අතුල් පිටුවක මේ පිළිබඳ වාර්තා කරන්නේ පළමු පුවත් සිරස්සලයක් විදිහට විස්තරාත්මකව රුපියලට තරමක ශක්තියක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අව ප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරනවා කියලා තමයි අද පුවත්පත කියන්නේ. ඒ අනුව ඊයේ දවසේදී ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 181.28ක් ලෙස දැක්වූ අතර එහි ගැනුම් මිල රුපියල් 177.41ක් ලෙස දක්වා තිබුණු බව තමයි මහා බැංකු වාර්තාව ඊයේ සඳහන් කරන්නේ. යම් තරමක අඩුවීමක් රුපියල් අව ප්‍රමාණය සීග්‍රයෙන් සිද්ධ වුණා මෙහි අඩුවීමක් දක්න ලැබෙන බව තමයි ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා කරන්නේ. මේ පිළිබඳවයි අද පුවත්පත මේ සටහන ඉදිරිපත් කරන්නේ. කිසිදු පුවත්පතක ප්‍රධාන සිරස්තලයක් නොවන කාරණාවක් අද ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනවා. මේ රන් වික්‍රමරත්න මහතා කරන ප්‍රකාශයක්. මෙය ඇත්තටම අමාත්‍යවරයෙක් මෙලෙස ප්‍රකාශ කිරීමම ඉතාම වටිනවා. හේතුව දේශපාලන අතපෙවීම නිසා බොහෝ රාජ්‍ය ආයතන එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යාපාර විශේෂයෙන් පාඩු ලබන තත්ත්වයට පත්වෙච්ච ආකාරය අපි කාලාන්තරයක් තිස්සේ දකිමින් ඉන්නවා. අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන ඉරාන් වික්‍රමරත්න මහතාගේ මේ ප්‍රකාශය SOEs need independent governance, qualified persons too a must, political meddling should end. All state-owned enterprises need independent governance and fit and proper persons in them. Finance State Minister Iran Vikramaratna said, the state minister advocating for a new public enterprises law said that the political meddling in the management of SOEs must be stopped. Vikramaratna made this comment in response to a question by a journalist at a press conference at the finance ministry premises yesterday. ඒ දවසේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී තමයි මෙලසරන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සම්බන්ධවත් එහිදීම ඒ පුවතේම සඳහන් කරනවා ඉරාන් වික්‍රමරත්න මහතා restructuring of Sri Lankan Airlines. Iran proposes 51% of Sri Lankan ownership with private sector යනුවෙන් පෞද්ගලික අංශයත් සමග 51% කොටස් රජය වෙත තබා ගනිමින් කිසියම් ආකාරයක හවුල්කාරීත්වයක් ආරම්භ කිරීම වර්තමානයේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පවතින තත්ත්වයත් එක්ක ලාභදායී වන බව තමයි එරෙස ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ දවසේදී ප්‍රකාශ කරන්නේ. ඊයේ දවසේදී අනුශේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ සුවිශේෂී අවස්ථාවකට ජනාධිපතිතුමන් සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ විවෘත කිරීමේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙහිදී ජනාධිපතිතුමන් සිදු කළ ප්‍රකාශයක් අද දිනවින මුල් පිටුව තුළ වාර්තා කරනවා. මෙය මැතිවරණ වසරක් දිනමිනයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. මේ වර්ෂයේ පළාත් සභා සහ ජනාධිපතිවරණ පැවැත්විය යුතු බවත් පැමිණෙන තත්ත්වයන් උඩ මහමැතිවරණයක් වුවද පැවැත්වීමට අවස්ථාවක් තිබෙන බව තමයි ජනාධිපතිතුමන් මෙහිදී ප්‍රකාශ කර තිබෙන්නේ. ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙන බව තමයි දිනමින වාර්තා කරන්නේ. ඒ වගේම මේ දිවයිනත් මේ පිළිබඳව සටහන් කරනවා. දිවයින කියන්නේ මේ මැතිවරණ වසරක් නෙමෙයි අලුත් ආණ්ඩුවක් එන වසරක් බව තමයි දිවයින අද දවසේදී සඳහන් කරන්නේ. මැතිවරණ වසරක් අලුත් ආණ්ඩුවක් 2019 මේ වසර මැතිවරණ වසරක් වගේම රටට අලුත් ආණ්ඩුවක් හදන වසරක් බව ජනාධිපතිතුමන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳව තමයි අද දවසේදීත් මේ දිවයින පුවත්පත වාර්තා කරන්නේ. අපි මිලඟට යොමු වූ ජනාධිපතිවරයා ඒ දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ දසුන් දකින්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක තිලංක සුමතිපාල මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට අවශ්‍ය ජයග්‍රහණේ පෙනිපෙනී යන විට ඒ ජයග්‍රහණයට කොඩි වනන මිනිස්සු නෙවෙයි. අපිට අවශ්‍ය ජයග්‍රහණය ඈත පෙනෙද්දී ඈත පෙනෙන ජයග්‍රහණය ළඟා කරගන්න ඒට වේගෙන් එක්වෙන ජනතාවගේ සහ ඊට සහයෝගය දෙන අයගේ අපිට සහයෝගය අවශ්‍ය වෙන්නේ. දිනුම දකින විට බොහෝ අය අපිට එකතු වෙනවා. දිනුම අසීරුයි කියන විට ඇතැම් අය ඈත් වෙනවා. අභියෝගය බාරගන්න කැමති අය එක් වෙනවා. ඒ නිසා අපිට අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය ඔබ පැහැදිලිවම දන්නවා මේ වසර මැතිවරණ වසරක්. මේ වසර මේ රටට ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමියට අලුත් ආණ්ඩුවක් හැදෙන හදන වසරක්. ඒ වගේම තමයි රට වශයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව රටේ රටට ආදරය කරන්න උන්ගේ පුළුල් ජනතා ව්‍යාපාරයක් ශක්තිමත් කරගෙන හදාගෙන බිහි කරගෙන ඉදිරියට යන්නට ඕනේ. විශේෂයෙන් මම සඳහන් කරන්නට ඕනේ සම්ප්‍රදායික දේශපාලන මත අදහස් එක්ක ඒ සම්ප්‍රදායෙම ගැලී ඇලී සිටින අය කියනවා දේශපාලන පක්ෂ පරාජය කිරීම පිළිබඳව අපේ රටේ. දේශපාලන නායකයින් පරාජය කිරීම පිළිබඳව. අපිට අද තිබෙන්නේ පක්ෂ පරාජය කිරීම හෝ නායකයින් පරාජය කිරීම නොව අද අපිට තිබෙන්නේ රටට ද්‍රෝහි ජනතාවට ද්‍රෝහි බලවේග හරියට හඳුනාගෙන ඒ බලවේග පරාජය කිරීමයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියන්නට ඕනේ. මැතිවරණ වසරක් හා හොඳයි ඒක පිළිගන්න පුළුවන්. අලුත් ආණ්ඩුවක් කියන කතාව මොකක්ද කියලා, මොකද මේ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය තමයි පැවැත්වෙනවා නම් ওই දෙකෙන් එකක් හෝ ඒ දෙකම තමයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. මහා මැතිවරණයක් නෙවෙයි කෙසේ හෝ වේවා. දෙලි මිරපු පුවත්පත ජනාධිපතිතුමන් පසුගිය බදාදා දවසේ කරන ඉතාම වැදගත් ප්‍රකාශයක් දක්වාලමින් තමන්ගේ ප්‍රධාන පිටුවේ මේ කාරණාව වාර්තා කරනවා. President tells Navy commander to arrest illegal sand miners. I instructed the Navy commander not to allow any illegal sand mining and arrest those engaged in this racket. President Maithripala Sirisena has said he instructed the Navy commander to arrest these people. He said that this at the Environmental Pioneer Presidential Medal Award ceremony held at the Presidential Secretariat in Colombo on Wednesday. Janadhipathuman මේ ප්‍රකාශ කරන්නේ අර පසුගිය දා කින්නියවල ඇති වූ සිද්ධියෙන් පසුව කිසිදු ආකාරයක සමාවක් දෙන්නේ නැතුව මේ නීති විරෝධී වැලි ජාවාරම් කරුවන්ව අත්අඩංගුවට ගන්න කියලා නාවික හමුදා ප්‍රතිවරයාට තමයි ජනාධිපතිතුමා එලෙසින් ප්‍රකාශ කරන්නේ. ඔවනුෂේ, ගොවිකමට හුරුවක් තියෙන අපේ රටේ ගොවිකම සහ ගොවි රජුන් ගැන කියවෙන සිනමා පටයක මොහොතක් වෙලා කී දවසේදී පැවැතුණා. ඒ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ලෝකේ පළවෙනි ගොවි රජෙකු ගැන කියවෙන සිනමා පටයක් තමයි ගොවි තාත්තා. මෙහි මොහොතක් වෙලෙල්ල සඳහා ඒ ජනාධිපතිතුමන් අපේකම පරිශ්‍රයේදී සම්බන්ධ වුණා. මේ පිළිබඳව අද දිනමින පුවත්පත වාර්තා කරනවා. පාසල් කාලයේ කුඹුරට බැස්ස මට නගුලයි දෑකැත්තයි හොඳට හුරුයි. ගොවිතාත්තා සිනමා පටයේ මුහුරත් උළලට එක්වමින් තමයි ජනාධිපතිතුමන් මේ ප්‍රකාශය කරන්නේ. විවිධ දුක්ඛම් ගැටලු මැද රටට බත සපයන ගොවි ජනතාවගේ දුක්මුසු කතාපුවතක් විදිහට තමයි ගොවිතාත්තා සිනමා පටය හරහා රටට වගේම ලෝකයට මේ ගොවිකමේ තියෙන අරුත කියන්නට සූදානම් වෙන්නේ. එහි විශේෂ අවස්ථාවක් සඳහායි ජනාධිපතිතුමන් ඊයේ දවසේදී සම්බන්ධ වුණේ. ඒ වගේම ශ්‍රී ලංකන් මේක ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකන් පිළිබඳව බොහෝ දිනක් කතා බහ කර අද වාර්තා කරන දිවයින මුල් පිටුව තුළ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ලබන සතියේ ඇමතිවරයෙකු යටතට ජනාධිපතිතුමන්ගේ තීරණයක් තමයි මේ විදිහට උපුටා දක්වන්නේ අද දිවයින. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතියක් ඇතුළත අමාත්‍යවරයෙකු යටතට පත් කර එම ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරීමට ජනාධිපතිතුමන් තීරණය කර තිබෙන බව තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම දිනමිනත් සටහන් කරනවා මේ පිළිබඳව. ශ්‍රී ලංකන් කමිටු වාර්තාව ලබන සතියේ ඇමතිට මේ පිළිබඳ වාර්තා කරන්නේ දිනමින. ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගැටලු විසඳන ජනාධිපති කමිටුවේ වාර්තාව ඉදිරි සතිය වන විටදී විශේෂ අදාළ අමාත්‍යවරයාට බාර දීලා ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය කමිටු වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමන් කළ ප්‍රකාශය අද දවසේදී දිනමිනත් මේ ආකාරයෙන් උපුටා දක්වනවා.
මේ අවස්ථාවේ මේ කාරණාව කියන්නේ පහුගිය දවස්වල දිගටම මේ කමිටු වාර්තා පිළිබඳව සඳහන් කරා. වගේම මම කිව්වා මේ කමිටු වාර්තාව ප්‍රකාශයටපත් කරලා අවසන් කියලා. කමිටුවේ ලේකම්තුමිය තිසුරි වන්නියාරච්චි මහත්මිය තමයි මෙනවිය තමයි මේ ප්‍රකාශය කරන්නේ. මේ වාර්තාව ලැබෙන සතියේ ඔය අලුතෙන් පත් වෙනවා කියන ඇමතිවරයා අතට බාර දෙන්න සූදානම් ඉන්න බව මේ ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ අර මේ ජනාධිපතිතුමා කියන්නේ මේක අලුත් ආණ්ඩුවක් එන අවුරුද්දක් කියලා. ඒ කියන්නේ මේ කියන ආණ්ඩුව ගැනද දන්නේ? ජාතික ආණ්ඩුව නායි කරලියට ආපු මාතෘකාව වලට පත් වෙලා තියෙනවා අනුෂි. ජාතික ආණ්ඩුවක් ගැන යෝජනා බාර දුන්නා කියලා සඳහන් වෙනවා. අද පුවත්පත්වල දිවයින කියනවා ජාතික රජය ලබන සතියේ කරලියට පැමිණෙන බව තමයි දිවයින වාර්තා කරන්නේ. යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්ට යවූ බව තමයි සඳහන් වෙන්නේ. එක්සත් ජාතික පෙරමුණ සමගි සන්ධාන ජාතික රජය ලබන සතියේ පිහිටුවන්න බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ සඳහා වන යෝජනාව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ යවා තිබෙන බව තමයි අද දවසේදී දිවයින වාර්තා කරන්නේ. දිනමිනත් ප්‍රධාන පොත විදිහට වාර්තා කරන්නේ මේ කාරණාවයි අනෝෂි. ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යවූ බව තමයි අද දවසේ දිනමිනත් වාර්තා කරන්නේ. මේත් එක්කම ඔන්න අද හැම පුවත්පතක්ම වාර්තා කරනවා මේ ජාතික ආණ්ඩුව කාත් එක්කද පිහිටවන්නේ කියලා. ඔව්, කාත් එක්කද පිහිටවන්නේ කියන කාරණාව අර මේ ඔබ සඳහන් කරා වගේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබා දෙන්නේ ධම්මික දසනායක මහතාටයි මේ යෝජනාව ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය. දි අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්නෙත් මේ කාරණාව another national government ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් කරන්නේ. UNP sends letter to SG Parliament. The letter stated that the UNP would form a national government with several parties that would uphold the principles of good governance. Leader of the House and Public Enterprise, Kandy and Heritage and Kandy City Development Minister Lakshman Kiriyalla told the island that the UNP would accommodate any party which was willing to help protect democracy while providing relief to people and paying off the loans obtained by the Mahinda Rajapaksha government. Oh, LSS sandahan karanne unge pratipatti ha ekangavana onama pakshayak ekka ekkasuwa ජාතික ආණ්ඩුවක් පිහිටවන්න කැමැත්තෙන් ඉන්න බව මේ යෝජනාව එහෙමත් නැත්නම් මේ කාරණාව කළ හැකිද යන්න විමසා තමයි මේ ලිපිය යොමු කරන්නේ. දැන් කාත් එක්කද මේ ජාතික ආණ්ඩුව පිහිටවන්න යන්නේ? ඔව්, විවිධ දෙනා විවිධ දේවල් කියනවා. විවිධ පක්ෂත් කියනවා ජාතික ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ, සම්බන්ධ වෙනවා. කොහොම වුණත් අද පුවත්පත මේ සඳහා ඉඟියක් ලබා දෙනවා. අද පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලය එජාප මුස්ලිම් කොංග්‍රස් ගිවිසුමකින් ජාතික ආණ්ඩුවක් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධානයේ ලෙස නව ආණ්ඩුව නම් කරන බව තමයි වාර්තා වෙන්නේ. ව්‍යවස්ථානුකූල තාක්ෂණික කරුණු සපුරා ගැනීමට ගිවිසුම් ගතවීමට හේතුව ලෙස සටහන් කරනවා ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට. එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුම් ගත වී යළි ජාතික ආණ්ඩුවක් පිහිටවන බව තමයි අද දවසේදී අද පුවත්පත වාර්තා කරන්නේ. ඔව්, දැන් සමගි සන්ධාන ජාතික රජයක් පිහිටවන්නට බලාපොරොත්තුවෙන් ඉන්න බව ප්‍රකාශ කරනවා ඒකාබද්ධ විපක්ෂය. ඔවුන් සූදානමින් ඉන්නේ දැන් කොහොම හරි මේ ආණ්ඩුව අතට ගන්න. අර ජනාධිපතිතුමා කියන කතාවේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දැන් මේ ජාතික ආණ්ඩුව ගැනද එහෙම නැත්නම් මේ සමගි සන්ධාන ජාතික රජය ගැනද කතා කරන්න කියන එක? ඔව්, අලුත් වචනයක් අපිට කටට හුරු කරගන්න වෙන වචනයක්. සමගි සන්ධාන ජාතික රජය, ජාතික ආණ්ඩුව මේ වචනේ තමයි මේ ජාතික ආණ්ඩුවේ නම විදිහට මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ මේ යෝජනාව ලංකාදීපයත් මේ පිළිබඳ මුල්පිටුව තුලදී වාර්තා කර තිබෙනවා අනුෂි. සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ මේ යෝජනාව මැතිසබේ මහලේකම්ට බාර දුන් බව තමයි මේ වාර්තා කරන්නේ. හැම පුවත්පතම මේ පිළිබඳ වාර්තා කරන මොකද අපිට හුරු කරගන්න වෙන වචනයක් බවට පත් වේවි සමගි සන්ධාන ජාතික ආණ්ඩුව. ඔව්, දැන් තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දුන් බවට ඊයේ දවසේ පුවත්පත්වල සඳහන් වුණා. මේ අජිත් මන්නප්පෙරුම මහතාට එතුමන්ට තිබුණු කිසියම් ආකාරයක නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් තමයි මෙලෙස රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලෙස ජනාධිපතිතුමා යටතේ තියෙන අමාත්‍යංශයේ පරිසර අමාත්‍යංශයේ යටතට මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ යටතට අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අජිත් මන්නප්පෙරුම මහතාව පත් කරගන්නේ. ඔව්, රස පුවත්පත තමයි මේ පිළිබඳ වාර්තා කරන්නේ අනුෂි. රස පුවත්පත අජිත් මන්නප්පෙරුමට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලෙස අද දවසේදී රස පුවත්පත මේ විදිහට සටහන් කරන මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරය තමයි මේ ආකාරයෙන් අජිත් මන්නප්පෙරුම මහතාට ඊයේ දවසේදී ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේ. මේ පිළිබඳව අද රස පුවත්පතයි අවධාරණය කරන්නේ.
බතු වැටුප් ගැටලුව රුපියල් 10000ද රුපියල් 700ද මේ අතරමැද මොකක්ද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියන එකත් පහුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ඡා වුණා. අපි දිනපතා මේ අලුත්ම තත්ත්වය පිළිබඳව පුවත්පත් වලින් උපුටා දැක්වුවා ඔබට. අග්‍රමාතතුමා දැන් මේ කාරණාවට මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලාත් අද වර්තාවක් තියෙනවා. ඔව් ඊයන්ෂ අපි කතා කරා මේ ඇමතිවරුන් කිහිප දෙනෙක්ම රජයේ පාර්ශවයේ ඇමතිවරුන් කිහිප දෙනෙක්ම තයි 24 නිල්ලා අස්සෙන බව කිව්වා. මේ වතු ගම්කරු ගැටලුවට නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නොතින් එනිසාම අග්‍රාමාත්‍යවරයා මේ සිද්ධියට මැදිහත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව තමයි අද වාර්තා කරන්නේ දින වෙන පුවත්පතේ මුල් පිටුව තුළ. වතු වැටුප් ගැටලුව අගමැති සාකච්ඡාවක් අද. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප් ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අරලියකහ මන්දිරයේදී අද පැවැත්වෙන බව තමයි වාර්තා වෙන්නේ. වතුකම්කරුවන්ට අහිමි කළ රුපියල් 140ක දීමනාව නැවත ඔවුන්ට ලබා නොදුන්නොත් සහ වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 10000 දක්වා වර්ධනය නොකළොතින් තමා ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ඇමතිවරු අමාත්‍ය දුර්වලින් ඉවත් වෙන බව ඊයේ දවසේදී ප්‍රකාශ කරා. මේ සිද්ධියත් එක්ක තමයි අග්‍රාමාත්‍යවරයා අද මේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කරන්න රැස් වෙන බව වාර්තා වෙන්නේ. ඔව් ඒත් එක්කම දැන් අර මැතිවරණ ගැන කතා වෙන නිසා පළාත් සභා ඡන්දය තියන්න ඕනේ කවද්ද කියන එකට ජනාධිපතිතුමා යෝජනාවක් කරනවා. ඔහු සඳහන් කරනවා මැයි 31 වෙනිදාට ප්‍රථම කොහොම හරි පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්ද කියන එක පිළිබඳව හොයලා බලන්න කියන එක. අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා දයාසිරි ජයසේකර මහතාය පිළිබඳව කරන ප්‍රකාශය. Dawase urges cabinet to approve president's memo request for PC pause before May 31st. He said the joint opposition would vote in favor of the proposed amendments to expedite the process to conduct provincial council polls under the previous electoral system and hold them on a single day. එකම දවසක් ඇතුළත මේ පළාත් සභා මැතිවරණයේ සියලු මැතිවරණ කොට්ටාෂය නවරණය වෙන පරිදි මේ කාරණාව පවත්වන්නට කියලා ඡන්දය පවත්වන්න කියලා. ඒ වගේම පැරණි මැතිවරණ ක්‍රමය ඒ සඳහා යොදා ගන්න කියන එක තමයි දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටින්නේ. අපේ මැතිවරණ කොමසාරිස්තුමාගේ හෘදය වස්තුවරි දෙන්න පටන් ගත්තම බොහෝ දෙනාට මතක් වෙන්න පටන් ගත්තා පළාත් සභා මැතිවරණය තියන්නම ඕනේ කියන කාරණාව. ඔව් මැතිවරණ කොමසාරිස්ගේ මේ ඉල්ලීමත් එක්ක සියලුම දේශපාලන පක්ෂ මේ පිළිබඳ අවධානය යොමු කරා. ජනතාවත් අවදි වුණා මැතිවරණය තියන්න ඕන නේද. මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සියලු කටයුතු තමන්ගේ පාර්ශවයෙන් සිද්ධ වෙන්න ඕන කටයුතු සියල්ල සූදානම් කරගෙන තමයි මේ විදිහට ඉල්ලීමක් සිදු කරේ. මැකෝගේ ඉල්ලීම කඩිනමින් ක්‍රියාවට කියලා තමයි අද වාර්තා වෙන්නේ. දිනමින පුවත්පත වාර්තා කරන්නේ මේ පිළිබඳව මැකෝගේ ඉල්ලීමට කඩිනමින් පියවර ගන්න රජය තීරණය කරන බව තමයි අද දවසේදී දිනමින වාර්තා කරන්නේ. ඒ අතරවාරයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිතුමන් ප්‍රකාශයක් කරනවා මේ හා සම්බන්ධව මේ මැතිවරණ ගැන. ඩෙලි නිවුස් පුවත්පත අද දවසේ ඒ වාර්තා කරන්නේ appoint PSC එහෙමත් නැත්නම් presidential selection parliament selection committee to strengthen election process. elections commission chairman මහින්ද දේශප්‍රිය has requested the government to appoint a parliamentary select committee and opposition leader මහින්ද රාජපක්ෂ has backed it. දේශප්‍රිය in a letter to leader of the house ලක්ෂ්මන් කිරියල්ලා has requested him to take measures to appoint a select committee yana puwata vartha karana me avasavedi mahinda rajapaksha mahatat pasuge dawasaka me pilibandawa prakashaya karamin kiya sitiye parliamentuwatath meeta medihat wenta sidu wenawa aanduwa meka karanakan bala gena hitiyotin chandaya laba ganima tava tavat kalyavi kiyala ඔව් පළාත් සභා ඡන්දය කල් තැබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අධිකරණ මගට යොමු වන බව දැනුම් දුන්නා. මේ තියෙන්නේ ඒ පිළිබඳ තවත් පුවතක්. අද පුවත්පත තමයි මේ පිළිබඳ වාර්තා කරන්නේ. පළාත් සභා කල් තැබීමට එරෙහිව ශ්‍රීලනිපයෙන් නීතිමය පියවර. පළාත් සභා මැතිවරණය කල් තැබීමට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ පළාත් සභා විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. ඔව් ඒත් එක්කම අපි දි අයිලන්ඩ් පුවත්පතට අවධානය යොමු කරලම ඉමු. NEC seeks new laws to rein in privately owned media. Leader of the House asked to set up PSC. GL alleges another NEC gimmick. The National Election Commission has recommended new laws to control privately owned media during elections. This is in addition to laws now in place to rein in the state media. මේ සඳහන් කරන්නේ පෞද්ගලික මාධ්‍ය සඳහා කිසියම් ආකාරයකින් නියාමනයක් ඡන්දය අතරමැද කාලයේ තිබිය යුතුයයි ජාතික මැතිවරණ කොමිසම එහෙම නැත්නම් මහින්ද දේශප්‍රිය මහතා සභාපති ධුරය දරන මේ කොමිසමෙන් ප්‍රකාශයක් කරන බව ඒ අවස්ථාවේදී ජීඑල් පීරිස් මහතා සඳහන් කරනවා.
මේක තවත් එක ආකාරයක ජිමික් එකක් විතරයි මේ මැතිවරණ කොමසාරිස් කරන්න හදන කියන කාරණාව. ඔව් දැන් අග්‍රාමාත්‍යවරයාට චෝදනාවක් එල්ල වුණා අනුෂී මැතිවරණය දිගින් දිගටම කල් දාන්න මැදිහත් වෙනවා කියලා. හැබැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා තිබෙනවා ඊයේ දවසේදී ඕනෑම ඡන්දයකට සූදානම් කියලා. ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම් බව තමයි මව්බිමට වාර්තා කරන්නේ. මව්බිම තමයි මේ කාරණාව පිළිබඳ ඉදිරිපත් කරන්නේ. ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම්ව සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලුම දිස්ත්‍රික් නායකයන්ට දැනුම් දී තිබෙනවා. මුලින්ම එන්නේ පළාත් සභා මැතිවරණයේද ජනාධිපතිවරණයේද නැත්නම් මහ මැතිවරණයේද යන්න පිළිබඳ නොතකා ගම්මට්ටමින් බිම්මට්ටමින් පක්ෂ සමාජිකයන් සමග සමීපව කටයුතු කරමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියලා තමයි අග්‍රාමාත්‍යවරයා දිස්ත්‍රික් නායකයින්ට පවසලා තියෙන්නේ. අපි සූදානම් තවත් විස්තර ඔබට කියන්න අද දවසේදී දවසේ පත්‍රයත් එක්ක අපි පළමු විරාමය ලබා ගන්න සූදානම්. පළාත් සභා ඡන්දය පැවැත්වීම සහ මැතිවරණ නීති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබෙනවා. එසඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන ලෙසයි දේශප්‍රිය මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ. අමාත්‍ය මණ්ඩලය අනුමත කර නීති දෙපාර්තමේන්තුව මගින් සකස් කළ මැතිවරණ නීති කෙටුම්පත් යාවත්කාලීන කළ යුතුව තිබෙනවා. එමෙන්ම නව මැතිවරණ නීති හඳුන්වා දීමේ අවශ්‍යතාවද ඇති බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. එවැනි විශේෂිත කරුණු 13ක් යටතේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සභානායක අමාත්‍ය ලක්ෂ්මණ් කිරැල්ල මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම ඉල්ලීම සාකච්ඡාවට ගැනීමටයි කටයුතු කෙරුණේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය විමසීමටද අමාත්‍ය ලක්ෂ්මණ් කිරැල්ල මහතා කටයුතු කළා. සියලු පාර්ශ්වවල අදහස් සුමාරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහාපත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. ඔබ නැවතත් එකතු වෙන්නේ දවසේ පත්තරත් එක්ක. අද දවසේදීත් අපි මේ විදිහට ජාතික පුවත්පතවල ප්‍රධාන පුවත් ඔබට කිව්වේ අද දවසේදී වාර්තා වෙනවා ඊයේ අධිකරණයේ තොරතුරු කිහිපයක් ප්‍රධාන පුවත්වල ගෝඨාභය ඇතුළු හතකට එරෙහි නඩුව පිළිබඳ ලංකාදීප වාර්තා කරන්නේ. මූලික විරෝධය ගැන විශේෂ මහාධිකරණයේ තීන්දුව සියලු දෙනා බලාපොරොත්තුෙන් හිටපු තීන්දුව 11වෙනිදා ලෙස තමයි අද ලංකාදීපය සටහන් කරන්නේ. ඒ කාරණාවම අද සඳහන් වෙනවා ඩේලි නිවුස් පුවත්පතේ. එහි සඳහන් වන සිරස්තලයේ වෙන්නේ ඩීඒ රාජපක්ෂ මියුසියම් කේස් ඕඩර් ඔන් ගෝටාස් ප්‍රිලිමිනරි ඔබ්ජෙක්ෂන්ස් ෆික්ස්ඩ් ෆෝ ෆෙබ්‍රුවරි 11th කෝට් වෙල්කම්ස් පීස්ෆුල් atmosphere. The order regarding the preliminary objections raised by former Defence Secretary Gotabe Rajapaksha and six others challenging the Colombo Permanent High Court at Bas jurisdiction to hear the D.A. Rajapaksha Museum case was yesterday fixed for February 11th. The trial at Bar Bench comprised High Court judges Sampat Abekhon, Sampat Vijay Ratna and Champa Janaki Raja Ratna. අපිට මේ පිළිබඳව ඊයේ ප්‍රවෘත්ති විකාශය තොරතුරු දැන් දකින්නට හැකියාව තියෙනවා. රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවත්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ුයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. එය ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනීමට අධිකරණ බලයක් නොමැති බවට විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට නීතිපතිවරයා පිළිතුරු ලබා දීම අද ආරම්භ කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය අධිකරණ සංවිධාන පනත තුළින් ස්ථාපිත කර ඇති අතර එම පනත සංශෝධනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයකින්ද අනතුරුව බවයි. තවද මෙම අධිකරණයේ කටයුතු නීතිපතිවරයාගේ අභිමතයට පමණක් ගොනු කළ නොහැකි බවත් ඒ සඳහා අගවිනිසුරුවරයාගේද අනුමැතිය ලැබිය යුතු බවත් කියා සිටියා. රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධ වරදක් ආර්ථික සහ මූල්‍ය වරදක් නොවන්නේ කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පෙබරවාරි 11වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණය දින නියම කළා. ඔව් ඒ වගේම ඊයේ දවසේදී මව්බිම සිදුවීමක් ඊයේ දවසේ සිද්ධ වෙච්ච සිදුවීම මව්බිම වාර්තා කරනවාද ලසන්ත ප්‍රගීත් ඝාතන ගැන හෙළිදරව්වක් ශ්‍රේහාන් සේමසිංහ මහතාගේ ප්‍රකාශය තමයි මේ විදිහට උපුටා දක්වන්නේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමසුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කර පරීක්ෂණවල වාර්තා හෙළිකලේ නම් අනිවාර්යෙන්ම රක්ෂිත බන්ධනාගාරගත වන්නේ
වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු සහ කැබිනට් ඇමති ධූරය ලබා ගැනීමට ජනාධිපතිවරයා සමග අරගල කරන මන්ත්‍රීවරයෙකු බව ශ්‍රීහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරන වෙනස්ම විදිහේ ප්‍රකාශයක් මේක මං හිතන්නේ. හෙට දවසේදී අද දවසේදී කතාබහට ලක් වී යුතු කාරණාවක් බවට පත් වේවි. නමක් කියන්නේ නැහැ නේද? නමක් කියන්නේ නැහැ. අරගල කරන කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා ගන්න අරගල කරන අමාත්‍යවරයෙක් කියලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීහාන් සේමසිංහ මහතා මවුබිමට කියලා තියෙන්නේ. එසේ වේවා ඊටත් අමතරව තවත් අධිකරණ පුවතක් ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. ජස්ටිස් විජේසුන්දර ඩික්ලයින්ස් ටු හියර් රිට් පෙටිෂන් අගේන්ස්ට් රනිල්. Court of Appeal Justice Deepali Vijayasundara yesterday declined to sit on the bench regarding a writ petition filed challenging UNP leader Ranil Wickremesinghe's parliamentary seat. The petition was deferred for today to fix for a support date. This petition had sought an order in the nature of a writ of quo warranto, declaring the UNP leader Ranil Wickremesinghe is disqualified to be a member of parliament and thus the appointment of Ranil Wickremesinghe as a member of parliament void, and that he has no right to continue to hold office as a member of parliament. අග්‍රාමාත්‍යතුමාට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන්න හැකියාව නැහැ කියන රිට් පෙත්සමට සහභාගී වීමට එය විභාග කිරීමේ කටයුතුට සහභාගී වුණ තමයි මෙලෙස දීපාලි විජේසුන්දර මහත්මිය අකමැත්ත පළ කරන්නේ කියන අයට මේ සඳහා සහභාගී වෙන්නට බැහැ කියලා තවත් පුවතක් ඩෙලි නිවුස් පුවත්පතේම සඳහන් වෙනවා. ඉන්ටරිම් ඕඩර් ඔන් චයිනීස් ලෝ ෆර්ම් ෆ්‍රම් ඔපරේටින් හියර්. ද සුප්‍රීම් කෝර්ට් යෙස්ටර්ඩේ ඉෂුඩ් ඇන් ඉන්ටරිම් ඕඩර් ප්‍රිවෙන්ටින් Bakian Law Group Lanka Private Limited, a Chinese law firm, from engaging in any legal work in Sri Lanka. This order will be effective until the final determination of this petition. Attorney Nayantha Vijayasundara filed a fundamental rights petition challenging the decision of the Register General of Companies to incorporate a limited liability company which purports to provide legal services in Sri Lanka. මේ චීන ආයතනයක් කෙසේ හෝ වේවා චීන නීතිඥ ආයතනයක් ඔවුන්ට ලංකාවේ කටයුතු කිරීමේ හැකියාවක් නැති බව තමයි මෙලෙස එම කාරණාවේ සඳහන් වෙන්නේ. අපි ඩේලි මිර පුවත්පතට ඊළඟට අවධානය යොමු කරන්නේ සමනේ හින්දි භාෂාවෙන් කුෂ් කියන්නේ සතුටට. දැන් කුෂ් කියලා මද්‍රව්‍ය වර්ගයක් තිබෙනවා. ඊයේ දවසේ ඉරාන කාන්තාවක් අත්අඩංගුවට ගැනෙනවා මේ මද්‍රව්‍ය සමග. ඩේලි මිර පුවත්පතයි වාර්තා කරන්නේ ඉරානියන් වුමන් arrested with kush cannabis at BIA. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තමයි මේ අත්අඩංගුවට ගැනීම කෙරෙන්නේ. A 24-year-old Iranian woman was arrested after she was found in possession of 400 grams of narcotic known as kush at the arrival launch of the Bandaranaike International Airport last morning. ඇගේ වයස අවුරුදු 24යි දිනුෂි. වයස අවුරුදු 24ක් තිබියදී තමයි ඉරානයේ සිට මේ ග්‍රෑම් 400ක කුෂ් මද්‍රව්‍ය ලංකාවට අරගෙන ආව බව වාර්තා වෙන්නේ. ඔවනුෂි අපි වාර්තා කළා මේ දවස් කිහිපෙම ජනාධිපති ප්‍රශංසා සම්මාන වල ලක්ගෙන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීමේදී සක්‍රීය දායකත්වයේ ලබා දුන් පොලිස් නිලධාරීන්ට සම්මාන ප්‍රදානයක් සිදු වුණා. වෙනස් පුවතක් අද වාර්තා කරන්නේ අද දවසේදී අපි මව්බිම පුවත්පතේ මේ උපුටා ගැනීම සිදු කරන්නේ කුඩු කොස්තාප ජනාධිපති සම්මානයට අත්තේරීලා වෙනස් පුවතක් කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 306කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් කැලණිය කොට්ටාස දූෂණ මර්ධන අංශයේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයා මද්‍රව්‍ය මැඩලීම උදෙසා ලබා දුන් ජනාධිපති සම්මානය සඳහා තේරී සිටි බව තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් ඔහු එදින සහභාගී වෙලා නැහැ අසනීප තත්ත්වයක් හේතුවෙන්. මේ වන විට ඔහු මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදිහට අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව තමයි අද මවුබිම වාර්තා කරන්නේ. ඒක මේ හිතේ කිසිම කහටක් තියාගෙන කරපු වාර්තාවක් නෙමෙයි. සමහරවිට පුද්ගලයා හැදිලා වෙන්නත් පුළුවන්. කොහොම හරි තමන් වැරද්දක් කරායින් පස්සේ ඒක පිළිබඳව ආපහු හරියට තේරුම් අරගෙන මොන හරි මේ වගේ උපකාරයක් එය මැඩලන්න කරන්න පුළුවන් නම් ඒකත් ඉතින් හරි වටිනවා. අපි දි අයිලන්ඩ් පුවත්පතට යන්නේ තවත් මේ වගේම කාරණාවක්. කුඩු අල්ලන්න ඉන්නේ පොලිසිය නම් සාමාන්‍ය බන්ධනාගාර ඇතුළෙත් කුඩු අල්ලන්න ඉන්නේ බන්ධනාගාර නිලධාරීන්. බලන්නකො එහෙම කෙනෙක් කරලා තියෙන වැඩේ දි අයිලන්ඩ් පුවත්පතයි මේ කාරණාව කියන්නේ. Prison officer nabbed with 20 grams of heroin. A prison officer was nabbed yesterday while he was attempting to smuggle 20 grams of heroin into the Valikada jail. He was frisked on suspicion and the sachet of heroin stashed under his belt found oge bandapatiye sangawagena me heroin athulata Valikada bandanagare athulata aragena yanata utsah karana avasthawedi thamai melesa bandanagara niladhariwarekwama atarangwata ganenne.
ඔව් සංවර්ධන පුවත් පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පත රට හැදෙන හැටි විශේෂාංගයෙන් මේ ඉදිරිපත් කරන්නේ සංවර්ධන පුවත ගම්පෙරළිය වැඩසටහන පසුගිය වර්ෂයේ බොහෝ දිස්ත්‍රික්කවල පළාත්වල ක්‍රියාත්මක වුණා මේ වර්ෂයේ ව්‍යාපෘති ආරම්භ කිරීම හෙට දවසේදී සිදුවන බව තමයි වාර්තාවෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දිනමින වාර්තාව අපි මේ විදිහට එකතු කරන්නේ සංවර්ධන පීමට ජනතාව බලගන්වන ගම්පෙරළිය ජාතික වැඩපිළිවෙල අගමැති ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ කරන බව තමයි වාර්තා වෙන්නේ 5700ක වැඩසටහන් නිමා කර තිබුණා අනිකුත් වැඩසටහන් වල ආරම්භය හෙට දවසේදී සිදුවන බව තමයි වාර්තා කරන්නේ ඔව් තවත් පුවතක් වාර්තා වෙනවා ඩේලි නිවුස් පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක කතරගම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳව Canada to assist Kataragama development projects. Canadian High Commissioner David Mackinnon visited Kataragama on an inspection tour yesterday to facilitate several new development projects in the area. He first visited the Kataragama Pradeshiya Sabha and held discussions with Pradeshiya Sabha Chairman Amil Rangana and former Uva Chief Minister Shashindra Rajapaksha to ascertain the development needs of the area. And when we put the Varta Karani, Viduli Bala Mandala Ganat me Ravi Karnanaka Mahatage Agamani Atteka, Bohodana Kata Bhatla. ඔව් විදුලිබල මණ්ඩලයත් පෞද්ගලීකරණය කරයිද දන්නේ නැහැ. බොහෝ දෙනාට තිබ්බ ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ දිනමින පුවත්පත අද රවි කරුණානායක මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා. විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්නේ නැහැ. අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රකාශයක්. තලංගම ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඊයේ දවසේදී විවෘත කර එහිදී අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් තමයි දිනමින මේ උපුටා දක්වන්නේ. ඒ වගේම Malik Samarawickrama Mahata ඊයේ දවසේ ප්‍රකාශ කරනවා මාධ්‍ය හමුවකදී ඩේලි FT පුවත්පතයි මේ කාරණාව වාර්තා කරන්නේ Malik says more big ticket investments due in 2019 Singaporean firms to set up two oil refineries and a steel plant in Trincomalee Chinese company to establish a cement plant in Hambantota Malik says Sri Lanka attracted rupees $2.3 billion FDIs in 2018 expects $3 billion this year Commence progress made by NES during 2H particularly on the ICT sector daily FT පුවත්පතයි ඒ කාරණාව වාර්තා කරන්නේ. ඔව් ඒ වගේම කොළඹ වරායට නියමු යාත්‍රා දෙකක් පිළිබඳ වාර්තා කරනවා අද දවසේදී දිනමින පුවත්පතයි මේ වාර්තාව මුල් පිටුව තුළ දෙකතු කරන්නේ මෙහෙයුම් කාර්යක්ෂම කරන්න කොළඹ වරායට නියමු යාත්‍රා දෙකක් මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නියම යාත්‍රා දෙකක් ඩොලර් මිලියන 3.12ක ආයෝජනයක් මේ සඳහා යොමු කර ඇති බව තමයි අද දවසේදී දිනමින වාර්තා කරන්නේ. ඒ වගේම දිනමින පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකත් සඳහන් වෙනවා මේ වෘත්තීය පුහුණු ආයතන හා සම්බන්ධව උසස් පෙළ අවසන් කරලා එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ අවසන් කරලා ඊට පස්සේ මොකද්ද කරන්න කියන කාරණාව ගැන කල්පනා කරමින් ඉන්න උදවිය වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන සහනයක් ලබා දෙවිද? ඔව් වෙනස් වෙන ලෝකයක් එක්ක මේ වෘත්තීය පුහුණුව කියන එක බොහෝ වැදගත් වෙනවා. ඒ නිසාම තමයි වෘත්තීය පුහුණු අමාත්‍යාංශ ආයතන වලට බඳවා ගන්නා සිසුන් 200,000 දක්වා වැඩි කරනවා. දිනමින වාර්තාව ඉදිරිපත් කරන්නේ නියෝජ්‍ය අමාත්‍ය කනුවරත්න පරණවිතාන මහතා තමයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. බඳවා ගන්න සිසුන් ප්‍රමාණය 200,000 දක්වා වැඩි කරනවා. ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් සහ බඳවා ගැනීමේ ක්‍රමවේද ලිහිල් කරන බව තමයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. අද සිලෝන් ටුඩේ පුවත්පත මේ සේනා දළඹුවා හා සම්බන්ධ විශේෂ කාරණාවක් සඳහන් කරනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙන්නේ NTFAW මේ ෆෝ කියන්නේ ෆෝල් ආමි වර්ම් වෛරස් ෆ්‍රොම් US ඉන් ට්‍රයල් ස්ටේජ් ඇග්‍රි DG pheromone traps being distributed among farmers මේ ඇමරිකාවේ සිට තමයි මේ ආවි කියලාත් කියනවා. දැන් ප්‍රති වෛරසයත් යලිත් වතාවක් ඇමරිකාවේ සිට පැමිණ ඇති බව තමයි සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. ඔව් සේනා කෙමෙන් කෙමෙන් රටින් තුරන් වෙද්දී සහල් මිල ගැන කතා වෙනවා. සහල් මිලදී ගැන රජයේ සූදානම් වෙන්නේ. මේ පිළිබඳ වාර්තා වෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශය. අද රස පුවත්පත වාර්තා කරනවා. සහල් මිල වී මිලමෙන් දෙගුණයකින් ඉහළට සහල් මිල වී මිලමෙන් දෙගුණයකින් ඉහළට කෘෂිකර්ම බලධාරීන් තීරණය කළ බව තමයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව දිනමිනත් වාර්තා කරනවා. වී මිලමෙන් දෙගුණයක් සහල් මේ මිලදී ගන්න සූදානම්. සහල් මිල වී මිල මේ සහතික මිලට විලදී ගන්න ඒ අවශ්‍ය ආයතන සහ නිලධාරීන් කටයුතු සූදානම් කරලා තිබෙන ඒ එකඟතාවය කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක ඇති කරගත් බව තමයි අද දවසේදී පුවත්පත් වාර්තා කරන්නේ. අපි ඩේලි මිරර් පුවත්පත වෙත අවධානය යොමු කරනවා. මේ වයස අවුරුදු 4ක ගැහැණු දරුවෙක් අතුරුදහන් වීම පිළිබඳව පුවතක් වාර්තා කරනවා. 4 year old girl missing
Search continues. The girl was staying with her mother. The grandmother had heard the girl screaming when they came home. Both mother and the girl had gone missing. Again, mava saha aya dedenama melessa athurudahanwa athi bawa thamai sandahan karanne. Pasugiya badada sita me neelabamma saliyawa pradeshaye thamai me aya athurudahan wenne. Age chaya rupayekut dakinnata labenawa Daily Mirror puwat pate. Oh, e wagema din api yomu wenne දිනමින පුවත්පතට මීළඟට දිනමින පුවත්පතේ ඉදිරිපත් කරන කැබිනට් අනුමැතියක් පිළිබඳව මේ සහල් මිල සම්බන්ධයෙන් වී ගබඩා කරන්න අවශ්‍ය ගබඩා දෙකක් ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. දිනමින පුවත්පත තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. වී ගබඩා දෙකක් ඉදි කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණු බව තමයි සටහන් වෙන්නේ. අපි මේ දවසේදී කැබිනට් අනුමැතිය යෝජනාව ඔබට ඉදිරිපත් කළා. මේ වී ගබඩා දෙක ඉදි කරන්න අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබුණු බව දිනමින අද වාර්තා කරනවා. ඒ වගේම දිනමින ඇතුල් පිටුවක වාර්තා කරන බඩේරිඟු ගේන්න විපක්ෂයේ කතාව බොරුවක්. මේ පිළිබඳ වාර්තා කරන්නේ දිනමින ඇතුල් පිටුවක බඩිනිකු ගෙන්වන විපක්ෂයේ කතා බොරු ත්‍රිපෝෂ සමාගමේ ප්‍රකාශයේ තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඔව් අපි විදේශ පුවතක් වෙතටයි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩේලි නිවුස් පුවත්පතේ ඇතුල් පිටුවක සඳහන් වෙන සංක්‍රමණිකයන් බෝට්ටු මගින් යන්න ගිහින් සිදුවන බොහොමයක් අනතුරු පිළිබඳව අපිට විටින් විට වාර්තා වෙනවා. ලංකාව ආශ්‍රිතවත් එවන් දේවල් වාර්තා වුණා. මේ ඩේලි නිවුස් පුවත්පතේ ඇතුල් පිට වාර්තාව මයිග්‍රන්ට් බෝට් සින්ක් ඔෆ් Djibouti 52 dead. The death toll from the sinking of two boats carrying migrants to Yemen from Djibouti rose to 52 on Thursday, the UN Migration Agency said, appealing to regional leaders to take action to stop such tragedies. And when Yemen ate a sankramane vemin siti pirisak tamai melesin anaturata patwenne anushi antarctica wadat wada heetala tanak den ewilla thina ඇමරිකාවේ සීතල වැඩි වෙලා තියෙනවා. ඇතැම් ප්‍රාන්තවල උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37ක් බවට පත් වෙලා තිබෙනවා. ඇන්ටාර්කිකාටත් වඩා සීතලයි. මේ දුම්රිය මාර්ග ගිනි තියලා තියෙනවා. දුම්රිය මගෙහි හිම ඉවත් කිරීමට රේල් පීරි ගිනි තබලා තිබෙනවා. සෙල්සියස් අංශක ඍණ 37ක් විදිහට තමයි ඇතැම් ප්‍රාන්තවල උෂ්ණත්වයේ වාර්තා වෙන්නේ. මේ පිළිබඳව අද වාර්තා කරනවා අද පුවත්පත. විදෙස් පුවත් තුල ද්‍රවීය සුළං හේතුවෙන් එක්සත් ජනපදය සීතලෙන් ගල්වෙයි. දුම්රිය මාර්ගයේ පිළිසකර කරන්න ඕන නිසා දුම්රිය මාර්ගයේ ගිනි තබලා තිබෙනවා. මේ විදිහට තමයි අද සීතල වුණු ඇමරිකාව පිළිබඳ අද පුවත්පත වාර්තා කරන්නේ. ඔව් ඊයේ දවසේ විවිධ විදේශ මාධ්‍ය වාර්තා කර අපූරු දේවල් මේ උණු වතුර කෝප්පයක් විසි කරද්දී අවකාශයට එසැනින්ම ගල් හිම මතට පත්වන ආකාරය අයිස් බවට පත්වන ආකාරය එතරම් දැඩි ශීතලක් මේ දවස්වල ඇමරිකාවේ තිබෙන්නේ. අපි ක්‍රීඩා පුවතකට අවධානය යොමු කරනවා. ඩෙලි නිවුස් පුවත්පත සඳහන් කරන ශ්‍රී ලංකා ප්ලේ සවුත් අප්‍රිකා ඕස්ට්‍රේලියා ඉන් වර්ල්ඩ් කප් වෝම් අප් ගේම්ස් 2019 පැවැත්වීමට නියමිත ලෝක උසලාන තරගාවලිය පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. ඊට පෙර ආදුව පැවැත්වෙන තරඟ සඳහා දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමග තරඟ වැදීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. දකුණු අප්‍රිකාව සමග තරඟය පැවැත්වෙන්නේ 24 වෙනිදා මැයි මාසේ. ඉන් අනතුරුව අපි ශ්‍රී ලංකාව යළිත් වතාවක් තරඟ වදින්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ මැයි 27 වෙනිදා. ඒ තරඟ දෙකේ ලයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙන බව තමයි ඩෙලි නිවුස් පත්පත වාර්තා කරන්නේ. ඔව් අපි සූදානම් ඊළඟට කාටුන් ඔබට කියන්න විරාමයක් අරගෙන අපි ඊට පස්සේ ආයෙනවා කාටුන් දකින්න. කාටුන් වෙතට අවධානය යොමු කරන්නේ මොකක් හරි වැරද්දක් වුණාම වර්තමානයේ ඒක ඉස්සරත් වුණානේ කියලා ඒක නිවැරදි කරන්නේ නැතුව නිදහසට කාරණා හොයන පුරුද්ද ලංකාවේ අපිට තාම තියෙනවා. තලංගේ ඒතුමා කාටුනේ අද සඳහන් කරන්නේ පිළිබඳව මේ ජනතාව ඇවිල්ලා අහනවා. මං අහන්නේ JR ගෝනවල සුනිල්ට සමාව දුන්නා නම් ඥානසාර හාමුදුරුවන්ට සමාව දෙන්න බැරියයි. එතකොට අහනවා ඉතින් JR කරපු දේ හරිද? ජනතාව ආපහු කියනවා වැරදි. ඉතින් ඒ වැරද්ද මෛත්‍රී ලව්වත් කරවන්නද හදන්නේ? JR ගෝනවල සුනිල්ට සමාව දුන්න එකම මෛත්‍රී ලවත් වැරද්දක් විදිහට කරවන්නද හදන්නේ කියලයි ලංකාදීප කාටුනේ අහන්නේ. ඔව් දිවයිනටයි අපි යන්නේ. දිවයිනේ උදේ විමල සිරිගේ කාටුනේට අපි අවධානය යොමු කරන්නේ. වත්කම් බැරකම් හැමෝගෙම හොයනකොට අනුෂේ මේ ඇත්තටම වත්කම් බැරකම් වලදී සැඟවුණු වත්කම් පිළිබඳව අද උදේ විමල සිරි මේ විදිහට අඳින්නේ. වත්කම් සැඟවුණු වත්කම් මේ තියෙන්නේ ගණිකා නිවාස පාතාලය තැබෑරුම්. මෙන්න මේවා තමයි සැඟවුණු වත්කම් කියලා අද දිවයිනේ උදේ විමල සිරි කියන්නේ. ඒවා ඉතින් පොඩ්ඩක් වෙනස් ක්‍රමවලට තමයි හොයාගන්න වෙන්නේ කියලා තමයි පෙන්නන්නේ. ලංකාදීපයට තලංගම ජයසිංහ අඳින පලාමල්ල කාටුනේ. ජනාධිපතිතුමා පහුගියදා දීර්ඝ ප්‍රකාශයක් විනාඩි 3ක 4ක විතර කරනවා. සජිත් වත්මන් රජයේ සිටින ඉතාම දක්ෂ අවංක කාර්යශූර ගුණ යහපත් අමාත්‍යවරයෙක් කියලා.
දැන් ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි එතකොට රනිල් මොන වගේ කෙනෙක්ද ජනාධිපතිතුමනි කියලා. ඔව් ලංකාදීපේ ස්වාරිස් දාසහපුලානේ ස්වාරිස් මංගල්ල ගැන ආයි මතක් කරනවා මේ විදිහට අපි එදා වෙඩින් එකේ එකට ඉන්නවා දැකලා අපි දෙන්නගේ පාක්ෂිකයෝ මඤ්ඤම් වෙන්න ඇති කියලා කියනවා. එතකොට දෙන උත්තරේ ඒගොල්ලෝ විතරද රංජනොත් මඤ්ඤම් වෙලා. රංජන් මඤ්ඤම් වෙලා කියපු කතාවට මේ දවස්වල බොහෝ දෙනා අදහස් පළ කරමින් ඉන්නවා. දිවයින පුවත්පතේ ඕකයි තත්වේ කවියට අපි ඊළඟට යන්නේ. අවසන් වෙන්න කුඩ්ඩන් ගැන ඇති හබය ජනපතිතුමා ආයෙත් අරගෙන කඹය එල්ලුම් ගහ සොයා යන්නේ පිඹ පිඹය තව කල්පෙකින් හමු වෙයි අන්තිම බඹය. ඒ කියන්නේ එල්ලුම් ගහට යන්න කොයි කාලේ පටන් ගත්තත් තව කල්පයක්වත් යයි අන්තිමේ ඕක ඉවර වෙන්න කියලා තමයි ඒ කවිය කියන්නේ. සිසිල් ප්‍රනාන්දු අද සිද්ධි කිහිපයක් එකට එකතු කරනවා අනුෂි බොහොම ලස්සනට. අපි දන්නා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් අල්ලන්න සක්‍රීයව පොලිස් නිලධාරීන් දායක වුණා. ඒ නිසාම මේ වැටලීම් කරද්දී අහනවා පොලිස් නිලධාරියා සර් මේ මත්කුඩුද කියලා. දේශපාලඥයෙක් ඉන්නේ නෑ ඒ වැලි කියලා කියනවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා ආ ඕකේ කියලා යන්න හදන්නේ. මොකද පසුගියදා සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක වැලි ගොඩ දැමීමේ සිදුවීමත් එක්ක පොලිස් නිලධාරීන් ආපස්සට හැරුණාදෝ කියලා සිසිල් ප්‍රනාන්දු අද කියන්නේ. අද පුවත්පතේ ජනරාණි කාටුනේට ඊළඟට අවධානය යොමු කරන්න බලන ජනරාණිට තියෙන ප්‍රශ්න ඔබටත් තියෙනවද කියලා. ජනාධිපතිතුමා කඩුව එළියට ගන්න උත්සාහ කරන අතර කියනවා මේ සැරේ නම් මරණයක මරනවා කියලා. ජනරාණි කියනවා බොරු. ආපහු ජනාධිපතිතුමා කියනවා ඒකාන්තයෙන්ම මරනවා. ජනරාණි එතකොට නම් කියනවා හරි හරි මරනවා කිව්වේ කල් මරනවා නේද කියලා. ද අයිලන්ඩ් පුවත්පතේ කාටුනේට අපි යන්නේ අනුෂි බලන්න මේ මහබැංකුවට වාඩි වෙලා ඉන්නේ කවුද කියලා. මහබැංකුවට වාඩිලා ඉන්නේ රවී කරුණානායක මහත්තයා. We are going to be bankrupt soon. අපි ඉක්මනින් බංකොලොත් වෙන්නයි යන්නේ කියලයි අයිලන්ඩ් පුවත්පතේ අද මේ කාටුනෙන් කියන්නේ. මහබැංකුව කුඩු වෙලා තියෙන වගක් තමයි මේ කාටුනේ පෙන්눔 කරන්නේ. අද පුවත්පතේ කාටුනේට අපි ඊළඟට යන්නේ මේ විදුහල්පතිවරු අල්ලස් ගැනීම සම්බන්ධව අද පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. ඉස්සර විදුහල්පති කාමරයට යන්නේ අම්මගේ තාත්තගේ සහතික රැකියා විස්තර එහෙම අරගෙන. එතකොට විදුහල්පති කාමරය ඇතුලේ තියෙන්නේ පොත්පත්. අද විදුහල්පති කාමරයට යනකොට සල්ලි මිටියක් අරගෙන ගියාම ඇති. මොකද ඇතුලේ තියෙන්නේ සේප්පුවක් ළමයා වදා ගන්න ඕන නම් සල්ලි මල්ලක් අරගෙන ගියා නම් හරිද කියලා තමයි අද පුවත්පතේ අවන්තාටිගලගේ කාටුනේ නහන්නේ. ලංකාදීප කාටුනේකටයි අපි යන්නේ. මැතිවෙන කොමසාරිස්තුමා මේ කාටුන් වල ප්‍රධාන කෙනෙක් බවට පත් වෙලා තියෙන මැතිවෙන කොමසාරිස්තුමා සෑර්ගේ කඩුව මගේ වගේද මන්දා මගේ එකක් කියලා අහන්නේ මැතිවෙන කොමසාරිස්තුමා ජනාධිපතිතුමාගේ මේ ලංකාදීප කාටුනේයි අද මේ විදිහට එකතු කරන්නේ. ඒ කියන්නේ යුද්ධයකටත් නැති කඩුවක් හින්දා කොස් කොටන්නවත් ගන්න තමයි දෙන්නම කතිකා කර කර ඉන්නේ. දින මින පුවත්පතේ කාටුනේට යන්නේ අවසාන කාටුනේ අද දවසේ. පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පොහොට්ටුව කැමති. ඔන්න රටම අවධානයට ගන්න ඕන කාරණාව මැරයෝ ටිකක් එළියේ ඇවිල්ලා දොරගාව ඉඳගෙන දොරට තට්ටු කරලා කියනවා ඕකේ සර් අපි එහෙනම් රෙඩි. දූෂණය වංචාව තියෙන මැතිවරණයක්ද ආපහු පැරණි මැතිවරණ ක්‍රමයට පැවැත්වෙන්නේ කියන කාරණාව තමයි අහන්නේ. එසනම් දවසේ පත්තර අපි අවසන් කරනවා ඒ කාටුනියත් එක්ක. ඔබට හත්වෙනි පැය සමගින් එකතු වන්නට පුළුවන් අද අජිත් මාන්න පෙරම මහතා තමයි අභිනව රාජ්‍ය අමාත්‍යවරයා තමයි සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. ඔව් අපි සෝදානම් හෙට දවසේදීත් ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවත් ඔබට කියන්නට. හෙට දවසේදීත් හමුවෙමු. ඔබට ජයග්‍රාහී සුබ දවසක්.